திருவாசரணாயி சிறுது நாட்டம விபஜ்ஜவாத சாசன சமீட்சா தர்ம மண்டபே சமக ஒப ரலி சிட்டின் அப்படி பசுகிய சதி கிஹிப்பே சாக்சா கல இத்தாமத்ம வட்டினா தேமா வக்பிடி பந்தவு தாத்து குசலதா கியன அது ஏட்டம தவத் மாத்ருக்காவக் அனுபத்த கரகின சாக்சா கிரீமட்ட பலாபுரத்து என்னே தாத்து குசலதா சா மனசிகார குசலதா கியன மீ மாத்ருக்கா திகம எக்கட அரகின சாக்சா கிரீமட்ட பலாபுரத்து என்னே ඔබ දන්නවා දීගණිකායේහි සංගීති සූත්‍රයේ පිළිබඳවයි අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ. ඒ සංගීති සූත්‍රයේහි තමයි මේ ධාතු කුසලතා සහ මානසිකාර කුසලතා කියන මේ තේමා දෙක මේ මාතෘකා දෙක සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි ඒ පිළිබඳවද සාකච්ඡා කරනවා. ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි. විශේෂයෙන්ම මේ සසර දුකින් කොහොම හරි ඈතර වෙන්නට ඕන කියලා වෙර වීරිය දරන ඔබට මෙම ධර්ම සාකච්ඡාව බෙහෙවින්ම උපකාරක ධර්මයක් වේවි. ඉතින් අදත් මේ උතුම් සාකච්ඡාව සඳහා වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති කොත්මලේ කුමාරකස්සප පඬිත හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළි අරගන්නවා. තෙරුවන් සරණයි හස්සප. තෙරුවන් සරණයි. ධාතු කුසලතා ධාතු කියනකොට අටහරස ධාතුවක් ධාතු 18ක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරගෙන යනවා. ධාතු කියන මේ තේමාව බුදුදහම තුල ඉතාමත්ම පුළුල්ව සාකච්ඡා කරලා තියෙන මාතෘකාවක්. කසප හඳුන්නේ කෙලින්ම නිවනට සම්බන්ධ වෙන මාතෘකාවක් ධාතු කුසලතා කියනකොට. අද අපි මානසිකාර කුසලතා කියන එකත් ඒකටම අනුබද්ධ කරගෙන කතා කරනවා. මොකද මේ මානසිකාර කුසලතා කියලා කියන්නේ? තෙරුවන් සරණයි සිරු දෙනාටම. ධාතු කුසලතා සහ මානසිකාර කුසලතා කියන මේ කාරණා ද්විතයම එකට අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කරුණු දෙකක්. ඉන් අපි පළමු ධාතු කුසලතා කියන එක පිළිබඳව යම් හැඳින්වීමක් කරන්නට යෙදුණා. ඉතින් මේ ධාතු කුසලතා තුලින්ම තමයි මේ මානසිකාර කුසලතාවේ පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. යා තාසං ධාතුණං මානසිකාර කුසලතා පඤ්ඤා පජානනාදී ලෙස දැක්වෙන්නේ ඒ යම් කිසි අර 18ස ධාතුන්ගේ යම් කිසි අවබෝධ කරගන්න දැනගන්න ප්‍රඥා සහගත ස්වභාවයක් තියෙනවා නම් නුවණින් සම්මර්ෂණය කරන ස්වභාවයක් තියෙනවා නම් අනේ ස්වභාවයට හඳුන්වනවා මානසිකාර කුසලතාවය කියලා. එතකොට මේ මානසිකාර කුසලතාවයේහි තියෙන විශේෂත්වය තමයි අර අටලොස් ධාතුවේහි දක්ෂ තැනැත්තා විසින් නැවත නැවත ඒ මෙනෙහි කිරීම. මේක තව පැත්තකින් යෝනිසෝ මානසිකාරය කියන සන්දර්භය තුලත් අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ අටලොස් ධාතුව පිළිබඳවම අප පවත්වන ඒ නිවැරදි මානසිකාරය කියන එක. ඒකට ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ තුළ අපි මුලාවට පත්වී ඇති කරගනු ලබන අයෝනිසෝ මානසිකාරය දුරවන විදිහට ලෝකේ යථා ස්වභාවය පිළිබඳව සම්මර්ෂණය කිරීම. එතකොට ලෝකේහි යථා ස්වභාවය පිළිබඳව කතා කරනකොට අපි මීට පෙර සාකච්ඡාවන් තුලින් කතා කළා ඒ අවයවාර්ථයෙන් කතා කරන ධාතු පිළිබඳව. එතකොට ධාතු අර්ථය පිළිබඳව. එතකොට ලෝකය කියන දේ සහ ලෝක ප්‍රඥප්තිය පිළිබඳව. අන්න ඒ පිළිබඳව නුවණින් සම්මර්ෂණය කරනකොට ඔහුට ප්‍රතිවේධ කරගන්නට පුළුවන්කම තියෙන ඒ ධර්මයක් තියෙනවා යථාර්ථයේ යථා භූත ස්වභාවයේ. අන්න ඒ සඳහා අවශ්‍ය මානසිකාර විදිහ තමයි මේ මානසිකාර කුසලතාවය කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා සවන ධාරණ සම්මස්සන පටිවේද ප්‍රඥා කියලා මේ ප්‍රඥාවේ අනුපූර්ව ආකාරයන් පිළිබඳව අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සවන ධාරණ සම්මස්සන පටිවේද කියනකොට සවන ධාරණ කියලා කියන්නේ මේ අපි ශ්‍රවණය සහ දරා ගැනීම කියන එක. සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කියනවා මේ ධර්මය අහන්න. ඒ වගේම අහන දේ පිළිබඳව දරා ගන්න. ඒ වගේම චරාත ඒ ධර්මය තුල හැසිරෙන්නට කියලා. එතකොට මේකේ පූර්වාංග දෙක තමයි සුනාත සහ ධාරේත කියලා කියන්නේ. ඒ කියන්නේ අහන්න අහන දේ දරාගත්තෙක් බවට පත්වන්න. සුත සහ සුත සම්නිචය කියලත් මේක හඳුන්වනවා. ඒ කියන්නේ සුත කියලා කියනවා අසන ලද්දට. ඒ වගේම සුත සම්නිචය කියලා කියනවා
ඒ අසන ලද දේ රැස්කොට තබා ගන්නා තැනැත්තාට. එතකොට දැන් අටලොස් ධාතුව පිළිබඳව පළමු දේ තමයි අපි මේ පිළිබඳව අහන්නට අවශ්‍යයි. නැත්තම් ලෝකේ සාමාන්‍යයෙන් මානසිකාරයේ පවත්තන ලෝකේ සාමාන්‍ය මනස ඇත්තෙකුට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ පිළිබඳව නුවණක් ධම්මයක් නැහැ. ඒ සත්පුරුෂ ආශ්‍රය තුළ තමයි ඒ ධම්මයක් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ කෙනාට සත්පුරුෂ ධර්මය අහන්නට ලැබෙනවා. සත්පුරුෂ ධර්මය අහන්නට ලැබෙනකොට ඔහු කන් යොමා ඒ සත්පුරුෂ ධර්මය අහනවා. එතකොට ඒ සත්පුරුෂ ධර්මය කියලා කියන්නේ මේ පර්යායයට අනුරූපීව අපි කතා කළොත් මේ අටලොස් ධාතුව පිළිබඳව පවතින යථාභූත ස්වභාවය. එතකොට මේ යථාභූත ස්වභාවය පිළිබඳව අපි නුවණින් මානසිකාරයේ පවත්වනකොට අපි ඉස්සෙල්ලම අහලා ඒ පිළිබඳව හිතේ දරා ගන්නකොට අනේ ඇසීම සහ හිතේ දරා ගැනීම තමයි ප්‍රඥාවේ මූලික පියවර බවට පත් වෙන්නේ. මේක විවිධ වචන වලින් අපේ ධර්මයේ තුල සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් යෝනිසෝ මානසිකාරය කියන එක පිළිබඳව අපි මුලින් මතක් කළා මේ කරුණ පිළිබඳව කරන විග්‍රහය තුළදී. ඒ වගේම අපිට අර සවන ධාරණාදී කෘත්‍ය පිළිබඳව හඳුනා ගැනීමේදී අපිට දකින්නට පුළුවන්කම තියෙන අර මානසිකාරයේට පූර්වාංගම නැතිනම් ඊට පෙරටුව යෙදෙන අංග දෙකක් හැටියට ශ්‍රවණය සහ ධාරණය. එතකොට පරතෝ ඝෝෂේ තුලින් ලැබෙන්නේ මේකනේ. මේකටම තමයි සුතමය ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ සුතමය ඥානය තුලින් ලබා ගන්න දේ තමයි අපිට චින්තාමය සහ භාවනාමය වශයෙන් ඊට පස්සේ ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙන්නේ. අන්නේ මූලික අධිහර තමයි මේ සවන සහ ධාරණ ප්‍රඥා කියලා හඳුන්වන්නේ. ඒක ඇසේ ස්වභාවය මේකයි කියලා මේ යථාභූත ස්වභාවය අපි දැනගන්නට ඕනේ. මේ අපිට ඇහැ පේනවා කියලා හිතාගෙන ඉන්න ලෝකෙට. රූපය එක දිගටම මේ තියෙන රූපය දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ලෝකෙට මේ රූපය පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙන ආකාරය පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුරූපීව අහලා පළමුව දැනගන්නට අවශ්‍යයි. අන්න ඒකට තමයි කියන්නේ ඒ ඇසීම සහ අසන දේ දරා ගැනීම සුත සම්නිචේ බව කියලා. එතකොට එයා මොන පර්යායයෙන් වෙනෙහි කළත් ඔහු දන්නවා මේ ආයතනයන්ගේ සිදුවන මේ අටලොස් ධාතුවේ සිදුවන ක්‍රියාකාරකමේ තියෙන ස්වභාවය මොකක්ද කියන එක. හටගෙන නිරුද්ධ වෙන අනිත්‍ය ආදී ලක්ෂණ වශයෙන් ඔහු මේ ධාතුන්ගේ ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්නවා. අන්න ඒ අවබෝධය තියෙන කෙනාට ඊට පස්සේ තමයි ඔහුට ඒ නුවණ ඊට පස්සේ සම්මස්සන සහ පටිවේද කියලා දිනු කරන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේක හඳුන්වනවා මේ භාවනාමය ප්‍රඥාවන් හැටියට. ඒ කියන්නේ සම්මර්ෂණය කිරීම සහ ප්‍රතිවේදය. සම්මර්ෂණය තුළින් ලබන ප්‍රතිවේදය කියන දේ. එතකොට මේ මානසිකාර කුසලතාවය කියලා අපි හඳුන්වන්නේ විශේෂයෙන්ම මෙන්න මේ සම්මස්සනය සම්මර්ෂණය සහ ප්‍රතිවේදය කියන තැනට අවශ්‍ය වෙන කරුණු ටික. ඒ කියන්නේ දැන් අපි අට්ඨාරස ධාතු පිළිබඳව අසා දැනගත් පමණින් අපි ඒක කල කිසැත්තෙකු බවට පත්වන්නේ නැහැ. ඒ අටලොස් ධාතුව පිළිබඳව අපි නැවත නැවත මානසිකාරයේ පැවැත්විය යුතුයි. ඒ පිළිබඳව නුවණ පැවැත්විය යුතුයි. ඒක අදා අපිට යම් කිසි මට්ටමකට තේරුණා කියලා ඒ තේරුම් ගැනීම කියන එක ප්‍රත්‍යක්ෂ ලෙස ලබාගත් අවබෝධයක් කියලා කියන්නේ නැහැ. ඒක තව කෙනෙකු විසින් අපිට කියපු වචන ටිකක් අනුසාරයෙන් අපි ලබාගත් අනුමාන ඥානයක් පමණයි. මේ විදිහේ ධර්මතාවයක් ලෝකේ තියෙනවා. මේක ඇත්ත වන්නට පුළුවන් කියලා අපි ලබාගත් දැනුමක්. ඒක තමයි ඇසීම සහ ධාරණය කිරීම කියලා කියන්නේ. අන්න ඒක තවදුරටත් ඒ අහල දරාගත් දේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස ඒ පිළිබඳව පවත්වන මානසිකාරයක් තියෙනවා නම් ඒ පිළිබඳව පවත්වන නුවණින් හිතන කමක් තියෙනවා නම් මෙන්න මේ පවත්වන මානසිකාරයට එහෙමත් නැතිනම් මෙන්න මේ හිතන කමට තමයි අපි මානසිකාර කුසලතාවය කියලා කියන්නේ. එතකොට මේ මානසිකාර කුසලතාවය අපි මෙතනදී විශේෂයෙන් හඳුනා ගන්නට අවශ්‍යයි. මානසිකාර කුසලතාවයේ හිතේන ලක්ෂණය තමයි හැම වෙලාවකදීම අර අහල දරාගත් ධර්මය අනුව තමන්ගේ ජීවිතයේ පුරාවට කරන සම්මර්ෂණය. අහල දරාගත් අය කොතෙකුත් ඉන්නවා. හැබැයි අඩුවෙන්ම පාවිච්චි වෙන දේ තමයි සම්මර්ෂණය කියන දේ.
ඒ කියන්නේ මේ පිළිබඳව කරන මානසිකාරය සම්මසනය සහ ප්‍රතිවේදය කියන දේ තමයි මේ අඩුවෙන්ම සිද්ධ වෙන දේ. ඒ කියන්නේ භාවනාමය කටයුත්ත ගොඩක් දුරට අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි හඳුනා ගන්නට ඕනේ ධාතු කුසලතාවයේ පිළිබඳව කතා කරනවා වගේම මානසිකාර කුසලතාවය කියලා කියන්නේ කුමක්ද? එය අපි වඩන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට අවශ්‍යයි. දැන් අපේ බෞද්ධ පින්වතුන්ට බොහොම හුරු වචන තමයි සම්මා සංකප්පය යෝනිසෝ මනසිකාරය කියන ඒවා යහපත් කල්පනාව නුවණින් මෙනෙහි කරනවා වගේ වචන බොහොම හුරුයි. දැන් මෙහි සඳහන් වෙන්නේ මනසිකාර කුසලතා අපේ කසපහඳුරු පැහැදිලි කළ විදිහට ඒ අසල දරාගත් ධර්මයන් පිළිබඳව නුවණින් මෙනෙහි කරන බව. ඒතර දැන් මේ පර්යායයේදී අපි කතා කරන්නේ විශේෂයෙන් අට්ඨහරස ධාතු සම්බන්ධයෙන් මේ වැඩසටහනට ආධුනික පින්වතුන්ගේ පහසුව සඳහා අපි නැවත සිහිපත් කරනවා නම් අට්ඨාරස ධාතු කියලා කියන්නේ ධාතු 18ක්. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු කියලා එතන තුනයි. ඔබට අපිට හුරු වචන වලින් කතා කරනවා නම් ඇස, රූපය, චක්කු විඤ්ඤාණය. ওই විදිහට කන, සද්දය, සෝත විඤ්ඤාණය, නාසය, ගන්ධය, ගහන විඤ්ඤාණය, ජීවහව, රසය, ජීවහ විඤ්ඤාණය, කය, පොට්ටබ්බේ, කය විඤ්ඤාණය, මනස, ධර්මානම්මන සහ මනෝ විඤ්ඤාණය කියලා. මෙන්න මේ ටික තමයි අට්ඨහරස ධාතු නැත්නම් ධාතු 18 කියලා කියන්නේ. මෙන්න මේ කියන ධාතු 18 සම්බන්ධයෙන් සිදු කරන මානසිකාර කුසලතාවේ නුවණින් මෙනෙහි කිරීම. මේක හරි අපූර්ව තැනක්. දැන් මේ මානසිකාර කුසලතාවයත් එක්ක තමයි අපිට සම්මා දිට්ඨිය සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන්නේ. මොකද නැත්නම් මේ ඇසූ පමණින් මේ සියල්ල හැමෝටම අවබෝධ වෙනව නෙමෙයිනේ. ඒතකොට මේ අහපු දේ හරියටම ප්‍රත්‍යක්ෂ කරගන්න මේ නුවණින් මෙනෙහි කිරීම කියන එක ඉතාමත් වැදගත් වෙනවා. දැන් කසපාන්දර ප්‍රകൃතියෙන්ම මේ ධාතු කියන පర్యాయය හරි ගම්භීර ධර්ම පర్యాయයක් නිතාම සියුම් විනිවිද යන නුවණකින් තේරුම් අරගන්න තියෙන දෙයක්. දැන් කොහොමද මේ මානසිකාර කුසලතාවයේ පවත්වන්නේ? අපි කිව්වට මානසිකාර කුසලතාවයේ පවත්වන්න කියලා කොහොමද මේ ගැන මෙනෙහි කරන්නේ? මොකද්ද මේ විදිහ? අපි එකින් එක අරගෙන කොහොමද පැහැදිලි කිරීමක් කරමු? මානසිකාර කුසලතාවය කියලා කියනකොට මානසිකාර කුසලතාවය ඇති කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලම දැනගෙන තියෙන්නට අවශ්‍යයි. මානසිකාර කුසලතාවය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මානු වශයෙන් අපි පවත්වනු ලබන මානසිකාරය මෙනෙහි කිරීම තමයි මානසිකාර කුසලතාවය කියලා කියන්නේ. එතකොට අනිත්‍ය වශයෙන් දකින්නට අපි මොනතරම් අවබෝධයක් ලබා තියෙනවද? අපි දුක් වශයෙන් දකින්නට, අනත් වශයෙන් දකින්නට මොනතරම් අවබෝධයක් අපි අපේ ජීවිතය තුළ එකතු කරගෙන තියනවද? අන්න ඒ තුළ තමයි මානසිකාර කුසලතාවයේහි අඩු වැඩි බව පිළිබඳව අපිට විනිශ්චය කරන්නට සිද්ධ වෙන්නේ. එතකොට අනිත්‍ය ආදී වශයෙන් සිදු කරන සම්මර්ෂණය අපිට පවත්වන්නට තියෙන්නේ අටලොස් ධාතුව විශේෂයි. ඒ කියන්නේ අර අපි අසා දැනගත්ත අටලොස් ධාතුව විශේෂයි. ඒ අසාධාරණය කරගත් දැනුම් පරාසය උපයෝගී කරගෙන අපි ජීවිතය පිළිබඳව බලන යථාර්ථ ඥානයක් තමයි සම්මසන ඥානය කියලා තව විදිහකින් කිව්වොත් අපිට එක කියන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙතනදී අට්ඨහරස ධාතු පිළිබඳව අපි දකින්නට අවශ්‍යයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණ අවබෝධ වන ආකාරයට. අන්න ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවස්ථාවලදී මෙත සලායතන සංයුක්තය ආදී බොහෝ සූත්‍ර දකින්නට පුළුවන්කම තියෙනවා. තවත් බොහෝ තැන්වල දකින්න පුළුවන්කම තියෙනවා. වික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ චක්කුම් වික්ඛවේ නිච්ඡං වා අනිච්ඡං. මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද? රූපා නිච්ඡා වා අනිච්ඡා. රූප නිට්ටයද අනිත්‍යද? චක්කු විඥානං නිච්ඡං වා අනිච්ඡං. චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද? මේ විදිහට වික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ මේ අටලොස් ධාතුවේහි තියෙන ස්වභාවය, කියන්නේ මානසිකාර කුසලතාවයේ පිළිබඳව මානසිකාර කුසලතාවයේ ඔප්නැං වෙන විදිහට භාග්‍යතනහසේ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ පිළිබඳ විමසීම සිද්ධ කරනවා. ඒ විමසීම සිද්ධ කරන්නේ අර ප්‍රඥාව වැඩුණු මට්ටමකදී. ඒ කියන්නේ සාමාන්‍යයෙන් නුවණ මොහුකුරා ගියාට පස්සේ තමයි ඒ ප්‍රශ්න විමසීම අපිට සූත්‍ර පිටකයේ පුරාවට බොහෝ තැන්වල දකින්නට ලැබුණත් ඒ නුවණ මොහුකුරාගිය අයට ධර්මය අවබෝධ කර ගැනීමට තමයි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ප්‍රශ්න නගමින් මේ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. අපි දකිනවා රාහුල තෙරුන් වහන්සේගේ ප්‍රඥාව දැන් මාර්ගඵල අධිගම ලබන්නට මොහුකුරා ගියා කියලා භාග්‍යවතුන් වහන්සේ දැනගෙන රාහුල තෙරුන් වහන්සේ කැඳවාගෙන වනයේට අර ගිහිල්ලා
රාහුල තෙරුන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ ඔය ආකාරයෙන් ප්‍රශ්න කිරීම. එතකොට අපිට දකින්නට පුළුවන්කම තියෙන අර වැඩුණු ඉන්ද්‍රිය ඇති නැතිනම් මනස මොහුකුරා ගිය කෙනෙකුගෙන් මේ ප්‍රශ්න ටික විමසනකොට ඔහුට ඒ පිළිබඳව ජීවිතයේ යථාර්ථවාදී දර්ශනයක් ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අර සවන ධාරණ වශයෙන් ඇති කරගත්ත අට්ඨාරස ධාතුන් පිළිබඳව ඇති කරගන්න ලබන ලෞකික ප්‍රඥාව සම්පූර්ණ වුණයින් පසුව මේ ආදී සම්මර්ෂණ විෂයක් ඔස්සේ මනස අරගෙන යෑම තුළින් ඒ ප්‍රතිවේදයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මානසිකාර කුසලතාවය හඳුනා ගන්නට අවශ්‍ය වෙන්නේ අටලොස් ධාතුව පිළිබඳවම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් කරන මානසිකාරය. ඒ පිළිබඳව කරන මෙනෙහි කිරීම. එතකොට ඇයි චක්කුං අනිච්චං කියලා කියන්නේ? ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ මොන හේතුවක් නිසාද? අපි ඒක තේරුම් ගන්නට අවශ්‍යයි. ඇහි අනිත්‍ය බව කියලා කියන්නේ මේ ලෝකයේ තුල තියෙන තවත් මේ ඇහැක් ඉපදෙනකොට අපිට ලැබුණු ඇහැ මේ මරණකන් තිබිලා නැති වෙලා යනවා කියන එක තේරුම් ගැනීමද? එහෙමත් නැතිනම් මේ ඇහැ අනිත්‍යයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ මොහොතින් මොහොත ඇස නැමැති මේ ධර්මයේ නැතිනම් ලෝකය හටගන්න තැන පිළිබඳව අවබෝධයක් දෙන විදිහද කියන එක පිළිබඳව අපිට අවබෝධයක් දෙන්නට අවශ්‍යයි. ඒ වගේම රූපය අනිත්‍යයි කියලා කියන්නේ මේ ඇස ඇතිකල්හි අපිට පණවන්නට පුළුවන්කම තියෙන මේ ඇසට ගෝචර වෙන රූපායතනයේ මොහොතින් මොහොත සිදුවන අනිත්‍යතාවයයි කියන එක පිළිබඳව අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. එතකොට අර බාහිර ලෝකය තුළ අපි දැක්ක වස්තුන්ගේ විපරිණාමය සහ අනිත්‍ය කියන දෙයට වඩා මේ අනිත්‍ය ලක්ෂණය මේ ධර්මයන්ගේ විද්‍යමාන වන ස්වභාවයක් අපි නුවණින්ම ප්‍රතිවේධ කළ යුතු දෙයක්. නැතිනම් ලෝකයේ අර තියෙන වස්තුන්ගේ දිරායෑම සහ ඒ නැති වී යෑම දුටු පමණින්ම කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. නමුත් මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය යම්කිසි කෙනෙක් ප්‍රතිවේධ කරනවා නම් එයාට ඒ ඔස්සේම නිර්වාණයට පත්වන්නට නිර්වාණය අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණ ආදී මේ ධර්මයන් තුන්දෙනාගේම එකතුව තුළින් හටගත් ස්පර්ශය නැතිනම් මේ තුන්දෙනාගේ එකතුව කියන දේත් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ දේ අපි ප්‍රතිවේධ කළ යුතුයි. එතකොට මේ අනිත්‍යතාවය කියන දේ අවබෝධ කිරීම තුළ ලොවේහි පවතින දෙයක් වෙනස් වී නැති වී යනවා කියන දෙයට වඩා මේ හේතු නිසා හටගත් ධර්මය හේතු නැති වෙනකොට නැති වී යනවා කියන මේ උදේවැය නුවණ පැත්තට එයාගේ හිත නැඹුරු වෙනවා. ඒකට මේ සම්මර්ෂණය පැවැත්වීම තුළ බාහිරට නැඹුරු වෙන බාහිර නිමිති ඉතුරු කරන මනස ඉවත් වී අර හේතුඵල ධර්මයක් කියන තැනට කෙනෙකුගේ හිත පත්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් දියුණු කිරීම තුළ ඒ ආශ්‍රව ධර්මයන් ඊටමත් වේගයෙන් ගෙවීමට යනවා. ඒ කෙලෙස් ධර්මයන් ඊටමත් වේගයෙන් ගෙවීමට යනවා. ඒක තමයි ප්‍රතිපදාවක් වැඩිවීම තුළ අපිට ලබන්නට පුළුවන් ප්‍රධානම දේ බවට පත්වන්නේ. ඉතින් මානසිකාර කුසලතාවය කියලා කියන්නේ ඔය කියපු අනිත්‍ය ලක්ෂණය අපි බණක් අහනකොට තේරුම් ගත්ත පමණින් අපි නතර කරනවා නම් එදේ අපිට ප්‍රයෝජනය පිණිස පවතින්නේ නැහැ. ඒ කියන්නේ දියුණුව පිණිස පවතින්නේ නැහැ. අපි මත්ෙහි වෑයම් කට යුතුය. ඒ අවබෝධ කරගත්ත, ඒ තේරුම් ගත්ත දේ මත මත්ෙහි වෑයම් කට යුතුය. ඒසට අපි වීරිය සහ සතිය භාවිත කරමින් මේ මානසිකාරය සෑම අවස්ථාවකදීම පවත්වන්නට උත්සාහවත් වෙනවා. අන්න එතකොට තමයි මේ නිමිති වශයෙන් ලෝකයේ දේවල් ගන්නේ නැතුව මේ ඕලාරික මනස එයින් අපිට මුදව ගන්නට ඉවත් කර ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට තමයි හරියට අර දවස් 30 රත් වෙච්ච යකඩෙකට වතුර ටිකක් ඉහිනකොට වතුර ටික ඉහෙන පමණින්ම ඒක වාෂ්ප වෙලා යනවා වගේ ලෝකේ අපිට ප්‍රියාප්‍රිය අරමුණු ඇති වෙනකොට ඒ ප්‍රියාප්‍රිය අරමුණු පිළිබඳව මේ දර්ශනයට අනුව මෙනෙහි කරන පමණින්ම ඒ අරමුණු නොපෙනීමට යනවා. දැන් අපිට කෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි මේ ධර්ම කාරණා කොච්චර තේරුම් අරගෙන හිටියත් හිත පැත්තෙන් එදෙන ආශ්‍රව ධර්මතා නැවත නැවත ඇති වෙනව නේද? මේක දැන් සමහර වෙලාවට මේ අටලොස් ධාතුව පිළිබඳව මුලින් ඉඳලා අගට කියන්නට විග්‍රහ කරලා දෙන්නට පුළුවන්. හැබැයි ජීවිතය ඇති වෙන කෙලෙස් ධර්මයන් මේ විදිහටම ඇති වෙනව නේද කියන ප්‍රශ්නයක් කෙනෙකුට තියෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි මේ තියෙන මානසිකාර කුසලතාවයේහි තියෙන අඩු බව. මානසිකාර කුසලතාවයේහි තියෙන ඕනතාවය. මානසිකාර කුසලතාවය අපිට
ඇති කර ගන්නට පුළුවන් නම් අපි දන්නවා ප්‍රායෝගික ජීවිතය තුළ ඒ භාවිත කළ යුතු ආකාරය කුමක්ද කියන එක. එතකොට අපේ ජීවිතය තුළ අපි ඒක නැවත 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 භාවිත කරනකොට සම්මර්ෂණය කරනකොට අන්න ඒ තුළ තමයි අපිට මේ සංකත ධාතුවේ අනිත්‍ය ලක්ෂණයක් ප්‍රතිවේද වශයෙන් දකින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි ඒ අනිත්‍ය ලක්ෂණය අහලා දරාගෙන හිටියට ප්‍රමාණවත් උනේ නැහැ. අපිට ඒක මානසිකාරය කරන්නට සිද්ධ වුණා. නැවත නැවත ඒ ඔස්සේ හිත මෙහෙවන්නට සිද්ධ වුණා. ඒ මෙහෙවීම තුලින් මෙහෙවන පමණට අපි ප්‍රතිවේද කරන්නට පටන් ගත්තා. අන්න ඒ ප්‍රතිවේදය තමයි අපිට නිර්වාණය කරාම අපිව අරගෙන යන්නේ. ඒ නිසා මේ ක්‍රියාවලිය අපි අද දවසේදී අපේ ජීවිතයේ බවට පත් කරගත යුතු වෙනවා. ඒක තමයි මානසිකාර කුසලතාවයේ ලං කරගත්ත ළඟා කරගත්ත පුද්ගලයෙකුගේ තියෙන ප්‍රධානම ලක්ෂණයේ බවට පත් වෙන්නේ. අත්මහැර අර අසා දැනගත්ත ධර්මයේ ඔස්සේ තමන්ගේ මනස සම්මර්ෂණ විධිය පවත්වාගෙන යෑම සහ ඒ ඔස්සේ කෙලෙස් ප්‍රහාණය පිළිබඳව සිදු කරන ප්‍රතිවේදය. දැන් මේ අනිත්‍ය සම්බන්ධයෙන් කතා කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ සම්බන්ධයෙන් කතා කරනකොට අපේ බෞද්ධයන්ටත් යම්කිසි දැනුමක් හුරුවක් තියෙනවා. අපේ පැරණි උපාසිකාවන් කියන කතාවක් තමයි අනිච්චං දුක්ඛං සංසාරේ කියලා කටහුරුවටත් කියනවා. දැන් මේ කතා කරන වචනවල කොයිතරම් ගැඹීර අර්ථයක් තියෙනවද? අන්න ඒ අනිත්‍ය දර්ශනය කියන එකට ඒ වපසරිය කොහොමද? කුමකද අනිත්‍ය දකින්නේ? කොහොමද අනිත්‍ය දකින්නේ? කොහොම අනිත්‍ය දකින කෙනාටද ඒ උත්තරීතර නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ? ඉතාමත්ම වැදගත් තැනක් මේක. කසපාමෙන් අනිත්‍ය දකින්නයි කිව්වම ඇතැම් අය සම්මුති වශයෙන් විතරක් අනිත්‍ය ගැන කතා කරනවා. ඒකත් අනිත්‍ය තමයි. හැබැයි එය මේ නිර්වාණයට තරම්ම ප්‍රමාණවත්ද? ඍජුවම මේ නිවන් ප්‍රතිපදාවටම පිවිසෙන්නට නම්, ආර්ය සම්මාදිට්ඨියට පිවිසෙන්නට නම් ඒ අනිත්‍ය කියන එක කොයි ආකාරයෙන්ද බැලිය යුත්තේ කියන එක හරිම වැදගත් වෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් මේ ලෝකේ හටගන්න දේවල් නැසෙනවා විනාශ වෙනවා කියන එක දන්නවනේ. හැබැයි ඒ දන්න පමණින් ඔහු ඍජුවම ආර්ය මාර්ගයට පිවිසියා නෙමෙයිනේ. ඒ නිසා මේ කොහොම දකින අනිත්‍යද වඩාත්ම වැදගත් වෙන්නේ? කෙසේද දත යුත්තේ? මේ ගැන අපි කතා කරන්න ඕන. මම හිතන අපේ කසපහඳුරු පැහැදිලි කරගෙන ආවා මේක. අපි නිකන් ඇහැ කියන එක උදාහරණයක් ගත්තොත් ඇහැ ගැන කොහොමද අපි අනිත්‍ය දැක්ක යුත්තේ කියලා අපි සාකච්ඡා කළොත් කොහොමද? ඇත්තටම ඇස කියන ධර්මය, රූපය කියන ධර්මය ආදී මේකක් එකක් අරගෙන අපි කතා කළත් මේ අනිත්‍ය කියන දේ අපි මානසිකාරය පවත්වනකොට පැවැත්විය යුත්තේ ඇස කියන්නේ මොකද්ද? ඒ වගේම ඇසේ සමුදය කියන්නේ මොකද්ද? ඒ වගේම ඇසේ නිරෝධය කියන්නේ මොකද්ද? මෙන්න මේ කාරණා ටික පිළිබඳව අපි දත යුතුයි. රූපය කියන්නේ මොකද්ද? මෙන්න මේකයි රූපයේ හට ගැනීම බවට පත් වුනේ. මෙන්න මේකයි රූපයේ අස්තංගමේ නැතිනම් රූපයේ නිරෝධය බවට පත් වුනේ. මෙන්න මේ විදිහට චක්කු විඥානය කියන්නේ මොකද්ද? චක්කු විඥානයේ හට ගැනීම මොකද්ද? චක්කු විඥානයේ අස්තංගමේ වැයවීම කියන්නේ මොකද්ද? මෙන්න මේ කාරණා ටික තමයි අපි සම්මර්ෂණය කළ යුතු වෙන්නේ. එතකොට දැන් අනිත්‍ය බලනවා කියලා අපි මේක අනිත්‍යයි 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 කියලා හිත හිත ඉඳීම නෙමෙයි කළ යුතු වෙන්නේ. මේක මොන හේතුව නිසාද අනිත්‍යයි කියලා කියන්නේ? මේ අවබෝධය තමයි වැදගත් වෙන දේ. එතකොට මෙතනදී ඇස අනිත්‍යයි කියලා කියන්න අපි ඉස්සෙල්ලාම දැනගන්නට අවශ්‍ය දේ තමයි ඇහැ කියන්නේ මොකද්ද කියන එක. ඇස අනිත්‍යයි කියන්නට කලින් අපි දැනගන්නට ඕනේ ඇහැ කියන්නේ මේක. එතකොට ඇහැ කියන දේ අපි දැනගන්නකොට අපිට තේරුම් ගන්නට තියෙන දේ තමයි ඇහැ කියලා කියන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මෙන්න මේ ප්‍රත්‍ය සමවායෙන් උපන් දෙයක්. අපි මීට පෙර සාකච්ඡාවලදී කතා කරලා තියෙනවා ඇයි ඇහැ අවිද්‍යාවෙන්, තණ්හාවෙන්, කර්මයෙන්, ආහාරයෙන් සකස් වුනේ කියලා. එතකොට ප්‍රතිසන්දි විඥාණය මේ නාම රූපයට ප්‍රත්‍ය වීම නිසා මේ වර්තමානෙත් මේ මොහොතෙදිත් ඇහි සැකස්මට මේ නැවත නැවත ප්‍රසාද රූප ඉපදවීමට ඒ හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඇහැ උපදවන්නට ඒ හිත පැත්තෙන් යෙදෙන යම් ධර්මතා ටිකක් තියෙනවා නම් ඒක විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වීම නිසායි සිද්ධ වෙන්නේ. එතකොට මේ විඥානයේ අවිද්‍යා කර්ම නිසා තමයි මෙතනට මේ පැමිණියේ. ඒ නිසා ඒ අතීත හේතු ටිකක් විදිහට අපි අවිද්‍යා කර්ම තණ්හා කියලා හේතු ටිකක් කතා කරනවා. අපි කතා කරන ඇහැ පුරාණ කර්මය කියලා. ඇහැ පුරාණ කර්මයයි කියලා. එතකොට ඒ පුරාණ කර්මජ නැතිනම් පුරාණ කර්මයක් වූ ඇසට නැතිනම් පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකට විතරක්ම ගෙනල්ලා දෙන්නේ. යමක් ඇහැ කියලා දෙයක් උපදවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ.
වර්තමානයේ තුල කනබොන ආහාරය කියන දේ තියෙන ඕජාමය සාරය අරගෙන තමයි මේ ඇහැ කියන දේ උපදවන්නේ. එතකොට ඒ ඇහැ කියන දේ ඉපදවීමට මේ ජීවිතය තුලදී මේ මේ බාහිර තියෙන ආහාරය කියන දේද ප්‍රත්‍ය කරගෙන අර අවිද්‍යා තණ්හා කර්ම කියන ඒ හිත පැත්තෙන් එන හේතු ටිකත් දෙදීමේ ප්‍රතිඵලය තමයි මේ චක්කු ප්‍රසාදය නැවත නැවත ඉපදීම කියන එක. දැන් එතකොට ඇහැ කියලා කියන්නේ අන්න ඔය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මෙන්න මේ ප්‍රත්‍ය සමවායෙන් ඉපදුණු දෙයක්. එතකොට මේ එකක් එකක් හෝ නැති වෙලා ගියොත් මේ ඇහැට පවතින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අවිද්‍යා කර්ම තණ්හා කියන අතීත හේතුව නැත්තම් ඇසේ පැනවීමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ආහාරය කියන දේ පණවන්න පුළුවන් කමක් නැත්තම් ඒද අපිට ඇසේ පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය සමවායෙන් තමයි අද වර්තමානයේ තුල ඇහැ නැවත නැවත උපදිනවා නම් උපදින්නේ. එතකොට මෙන්න මේ ඇහැ පිළිබඳව අපි තේරුම් ගන්නවා ඇහැ කියලා කියන්නේ මොකද්ද? මේ අපිට පේන දේ නෙමෙයි අනිදස්සන ස්වභාවයෙන් යුක්ත මේ ප්‍රසාදවත් වූ හටගෙන ඉතුරු නැතුව නැති වෙන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන මෙන්න මේ චක්කායතනය කියන එකයි ඇහැ කියලා කියන්නේ. එතකොට ඇහැ කියලා දැනුම ඇති වෙනකොට අර අපි මෙච්චර කල් ලෝකේ තියෙන ඇස් ගැන හිතාගෙන හිටපු අර වැරදි සහගත දැකීම අපෙන් අයින් වෙන්නට ඕනේ. ඊට පස්සේ ඇහැ හටගත්තේ කොහොමද කියලා හිතලා බලනකොට අපිට පේනවා මේ පුද්ගලයෙක්ගේ ඇහැක් හෝ කෙනෙකුගේ අවශ්‍යතාවයේ පරිදි උපද්දවන මම හදන ඇහැක් නෙමෙයි, මේ හේතු ටික සකස් වෙච්ච නිසා තමයි මේ විදිහට මේ ප්‍රසාද රූප නැවත නැවත උපදින්නේ කියලා. දැන් ওই ප්‍රසාද රූපයන්ගෙන් එකක් එකක් හෝ වෙනස් වුණොත් මොකද වෙන්නේ? මේ ඇහැ උපදින එක වෙනස් වෙනවා. අර අවිද්‍යා කර්ම තණ්හා කියන ටික පැත්තෙන් හිත හෝ කර්මය දැන් අද දවසේදී වෙනස් කළොත් එතකොට මේ ඇහැ වෙනස් වෙලා තියෙනවා. එහෙම නැතිනම් ජරාවත් එක්කම අපිට මේ ආහාරජ රූපයේ ඉපදවීම කියන දෙයට ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි දන්නවා ආහාරයේ පැත්තවල කිනකොට ඇසේ ඉපදීම කියන දේ නැති වෙලා යනවා. එතකොට මේකට බලපෑම් ඇති වෙන්නට පුළුවන් පැති ගොඩක් තියෙනවා. එතකොට මේ පුද්ගලයෙක් කරනවා නම් සත්වයේ යටතේ තියෙන පුද්ගලයෙක් ගැහැන්නම් ඔහුට අවශ්‍ය විදිහට ඒක පවත්වන්න පුළුවන් වෙන්නට ඕනේ. නමුත් එහෙම නැතුව මේ හේතු සකස් වෙන විදිහට තමයි ප්‍රසාදය සකස් වෙන්නේ. ඒ නිසා එයා ඇහැ දැනගන්නකොට එයාට පේනවා ඇහැ හැදුනේ එහෙනම් නිකම්ම පුද්ගලයෙක් ගැහැක් විදිහට නෙමෙයි, මෙන්න මේ හේතු ටිකක් නිසයි ඇහැ හැදෙන්නේ කියන සම්මර්ෂණය එයා සිද්ධ කරනවා. එතකොට මේ හේතු ටික නැති වෙලා යනකොට ඒ ඇහි නැතිවීම සිද්ධ වෙනවා. ඒ මොහොතේදී ඒ ඇහි බිඳී යෑම සිද්ධ වෙනවා. ඒ ඇහි පැවැත්මක් ඔහුට පේන්නේ නැහැ. එතකොට ඒ හේතු පිළිබඳව එයා දකිනකොට එයා දකිනවා මේ ඇසේ පැනවීම කරන්නේ වර්ණ රූපයේ ආපාතාගමයක් එක්ක කියලා. ඒ කියන්නේ ඇසට වර්ණ රූපේ පැමිණීමත් එක්ක විඥානයේ ඒ ඇසුරු වීමත් එක්ක තමයි මේ ඇස පණවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ මේ පේන බව නැත්තම් අපි ඇහැ තියනවා කියන්නේ නැහැනේ. එනිසා මේ පෙනීම කියන දේ සම්පූර්ණ වෙන්නට ඕනේ ඇහැ පණවන්නට නම්. රූපය ඇහැට එන්නේ නැත්නම් අපිට කියන්න පුළුවන් කමක් නැහැ ඇහැ පේනවා කියලා. ඒ වගේම ඊට හිත යොමුුනේ නැත්නම් ඒද කියන්නට පුළුවන් කමක් නැහැ අපිට ඇහැ තියෙනවා කියලා. එතකොට මෙන්න මේ තුන් දෙනෙකුගේ එකතුව ඇති තැනක තමයි අපි ඇහැ පිළිබඳව කතා කරන්නේ. නැතිනම් පෙනීම සාපේක්ෂව තමයි අපි ඇහැ පිළිබඳව කතා කරන්නේ. අපිට පේනවා මේ ඇස හෝ නැතුව ගියොත්, රූපය හෝ නැතුව ගියොත්, ඒ දැනගනු ලබන හිත හෝ නැතුව ගියොත් මේ පෙනීම කියන දෙයට පවතින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ ධර්මතා ටික හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක් හැටියට අපිට සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා. මේ තමයි ඇහැ පිළිබඳව අපි අනිත්‍ය වශයෙන් දකින්නේ මෙන්න මේ විදිහට. එතකොට අපිට ඇහැ සත්වයේක් පුද්ගලයෙක් නොව හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. ඇහැ දකිනකොට රූපය පිළිබඳව එයාට නිකම්ම අවබෝධ කරගන්නට අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මොකද රූපය හටගන්නෙත් අපි කියවන ඇස ඇතිකල්හි වර්ණ රූපේ පැනවීම තියෙන කියලා. ඇස තියෙනවා නම් වර්ණ රූපේ තියෙන්නට ඕනේ. වර්ණ රූපේ තිබුණහම තමයි ඇහැ ගැන කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තමයි වර්ණ රූපේටත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතු ටිකම පෙන්වන්නේ. දැන් වර්ණ රූපේ කියන දේ අවිද්‍යාව එළිය තියෙන රූපයකට අයිති නැහැ, අවිද්‍යා කර්ම තණ්හාව. හැබැයි රූපෙට පෙන්වන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික. ඒකට හේතුව තමයි ඇස සකස් වුණ විදිහට තමයි රූපේ පෙනීම සිද්ධ වෙලා තියෙන්නේ. රූපෙට පුළුවන්කම තිබ්බේ නැහැ එළියේ තියෙන රූපයේ ඇත්ත
ඇත්තම ඇත්ත ස්වභාවය මොකද්ද කියලා ඇවිල්ලා පෙන්වලා දෙන්න පුළුවන්කම තිබුණේ නැහැ. ඔබට කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔබට පෙනෙන රූපය ඒ රූපේ තියෙන ඇත්තම ස්වභාවයයි කියලා. ඔබේ රූපය පිළිබඳව ඔබ දැනගන්නේ ඔය අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ඔබේ මට්ටමේ ඇස සකස් කරගත්ත දෙයට පහල කරගන්න පුළුවන් ප්‍රතිබිම්බයේ පැත්තෙන් මිසක ඔබ රූපය විනිශ්චය කරන්නේ ඔබට කිසිසේත්ම හීනෙකුදු කියන්න පුළුවන් කමක් නැහැ. ඕක විතරමයි රූපේ ඇත්ත කියලා. මොකද ප්‍රසාදේ වෙනස් වුණොත් රූපේ වෙනස් විදිහට පෙනෙන නිසා. එතකොට දැන් රූපය පිළිබඳව මනසිකාරය කළත් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියලා මේ රූපයේ හට ගැනීම කියලා එයාට දකින්න වෙනවා. එතකොට එයාට රූපය කියලා දකිනකොට එයා දකින්නේ මොකද්ද? එයා රූපය හැටියට මනසිකාරය පවත්වන්නේ අර එළියේ තියෙන භෞතික වස්තුන් පිළිබඳව පවත්වන මනසිකාරය නෙමෙයි අර ඇසට පතිත වෙන වර්ණ රූපේ පිළිබඳව පවත්වන මනසිකාරයක් විදිහට. දැන් රසරන් ඔක ඉතාම පැහැදිලිව තියෙනවා ඇහැටත් හේතුව පෙන්වන්න අවිද්‍යා කර්ම ආහාර තණ්හා දිනේ. රූපයටත් පෙන්වන ඔය විදිහටමයි. දැන් බාහිර රූපේ කියලා ගත්තොත් එහෙම ඒ කියන්නේ අදහස් කරගන්න එපා ඔබ වැරදි අදහසක් ගන්නපා මේ බාහිර රූපේ නැද්ද තියනවද කියලාද මේ කතා කරන්න කියන එක. රූප බාහිර රූපේ සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට ඒකට හේතුව පෙන්වන්නේ අවිද්‍යා කර්ම තණ්හා දිනේ. තොර කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නෑ අඟහරු ලෝකෙ හැදිලා තියෙන්නේ අවිද්‍යාවෙන්ද කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ඔබ විශේෂ අවධානය යොමු කරන්න මොකක්ද මේ බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම කියලා. රූපයත් අවිද්‍යාව නිසා හටගන්නවා කියනකොට එතන තියෙනවා මේ පුද්ගල ප්‍රතිබද්ධතාවයක් තියෙනවා. අපේ මේ සංජානන ක්‍රියාවලියත් එක්ක අනුබද්ධතාවයක් ඒක තියෙනවා. අන්න ඒකයි මේ පැහැදිලි කරගත යුතු ධර්මය මම හිතන්නේ. ඒක තමයි අපි සියුම්ම අපිට මේ කාරණාව තුළ ප්‍රතිවේද කළ යුතු දේ බවට පත් වෙන්නේ. අපි ලෝකය කියලා අපි දකින්නේ බාහිර භෞතිකත්වයේ තුළ පවතිනා වූ දේ නෙමෙයි අපි ඉන්ද්‍රිය සංජානනය කරන ආකාරයෙන් දැනගන්න දෙයක් පමණයි ඒක. ඒ කියන්නේ ඉන්ද්‍රියකට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන ආකාරයට විතරක් අපි දැනගන්නවා. ඒක එළියේ භෞතිකයේ තුළ තියෙන යථාර්ථ වශයෙන්ම තියෙන දේ කියලා කියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වන්නේ රූපය කියන එකත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයෙන් උපන් දෙයක් කියලා. ඒකට ඒකට කනබුන ආහාරයේ එළියේ තියෙන රූපයකට ප්‍රත්‍ය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් තියෙන අඟහරු ලෝකෙට ගිහිල්ලා ප්‍රත්‍ය වෙන්න අවශ්‍යතාවයක් නැහැ රූපයට. කන අවිද්‍යා කර්ම තණ්හා ආහාර ඒකට ප්‍රත්‍ය වුණා කියන්නට සුදුසු නැහැ. හැබැයි අද අපි අඟහරු ලෝකයේ කියලා යමක් විඳින්න පුළුවන්කම තියෙනවා නම් ඒ බඳු ඌ රූප මට්ටමක් ගොඩනගලා තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර ටික නිසා. මොකද ඒ රූපේ දකින්න පුළුවන් ඇහැ සකස් කරන්න හේතුනේ ඒක. එතකොට මේ ඇහැ මට්ටමින් තමයි අපි මේ රූපේ විඳින්නේ. එතකොට ඇහැ මට්ටමින් රූපේ විඳින අපිට රූපේ ගැන කතා කරන්නට වෙන්නේ ඇහැට පනවන හේතු ටිකෙන්මයි. මොකද ওই මට්ටමේ ඇහැ වෙනස් වුණොත් ඔබට පෙනෙන ලෝකය වෙනස් වෙලා ඔබට පෙනෙන රූපේ වෙනස් වෙලා. අපි මීට පෙරත් මේ පිළිබඳව කතා කළා. අර පෙනෙන විදිය වෙනස් වෙනකොට ලෝකෙ වෙනස් වෙන ආකාරය, ප්‍රේත විශ්යේක ඉන්න කෙනෙකුට එයාගේ ලෝකෙ වෙනස් වෙලා තියෙන කොහොමද කියන එක. එතකොට අපි දන්නවා එතකොට රූපය පිළිබඳව අපි තීරණය කරන්නේ හැම වෙලාවකදීම මේ හේතු ටිකට සාපේක්ෂව. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ටිකෙන් සකස් කළා නම් ප්‍රසාදයේ යම් විදිහකට ඒ විදිහට තමයි රූපය දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් ඉති රූපං කියනකොට කෙනෙකුට නුවණ තියෙන්නට ඕනේ මේ ගෙවල් දොරවල් යාන වාහන කියන නානත්ව සංඥාවක නෙමෙයි. එයාට නුවණ තියෙන්නට ඕනේ. දැන් සම්මර්ෂණය පිළිබඳව අපි කතා කරනකොට නැතිනම් මානසිකාර කුසලතාවය පිළිබඳව කතා කරනකොට එයා අනිත්‍ය වශයෙන් දැකිය යුත්තේ ගෙවල් දොරවල් දුව පුතා දෙමව්පියෝ මේ ආදී වශයෙන් අර නානත්වගත අරමුණු නෙමෙයි. එයා දැක්ක යුතු වෙන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියන විදිහට. මෙන්න මේකයි රූපය. එතකොට ඒ රූපය කියන එක ඇතුලේ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන නෑ. ඒක වර්ණ රූපේ පමණයි. මෙන්න මේකයි රූපය. ඉති රූපස්ස සමුදය. මෙන්න මේ හේතු ටික නිසා මේ විදිහට ප්‍රසාදය සකස් වෙනකොට මෙන්න මේ විදිහේ රූපේ පැනවීමක් තියෙනවා. මෙන්න මේකයි රූපයේ හට ගැනීම. ඉති රූපස්ස සමුදය. එතකොට මේ ධර්මතාව ටික මේ ප්‍රසාදය බිඳෙනවා නම් මේ රූපේ තනින්දලා පනවන්න පුළුවන් කමක් නැත්තේ. එතකොට මේ රූපයේ අස්තංගමයත් ඒ මොහොතේම සිද්ධ වෙනවා. මේ හුදු මේ ධර්ම රාශියක හට ගැනීම සහ වැයවීම කියන දේ එයා නැවත 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 පෙන්වා දෙනවා. අන්නේ ඒ ධර්ම රාශියේ හට ගැනීම සහ වැයවීම කියන දේ පෙන්වා දීමට තමයි මේ අනිත්‍ය වශයෙන් කරන මානසිකාරය කියලා කියන්නේ. එතකොට මානසිකාර කුසලතාවය කියනකොට
එයාතුල නිවැරදි අවබෝධයක් තියෙන්නට ඕනේ මේ මානසිකාර කුසලතාවය කියලා කියන්නේ මේ මොකක් හරි නිකම්ම හිත හිත ඉඳීමක් නෙමෙයි මේ ලෝකයේ තුල තියෙන මේ නානත්ව සංඥා ඉක්මවා ගියපු මේ අටලොස් ධාතුව පිළිබඳව එයා පවත්වන මානසිකාරයක් කියන තැන ඒ කියන්නේ ධාතු අටලොස්ෙන් තොර දෙයක් එයාට ඇවිල්ලා නැහැ ඒක බොහොම තාම සියුම් සහ ගැඹුරු කාරණාවක් ගැන මේ අවබෝධයෙන් අපි ඇති කරගත යුතු අවබෝධයෙන් දැක්ක යුතු තැනක් ගැන මේ කතා කරන්නේ අටලොස් ධාතුව පිළිබඳව තියෙන මානසිකාර කුසලතාවය කියලා කියනකොට ඒ අටලොස් ධාතුව ඇතුලේ අම්මා තාත්තා ගෙවල් දොරවල් දුව පුතා කියලා ඒ දේවල් තියෙනවා කියලා දකින්නව නෙමෙයි අපි දකින්නේ අටලොස් ධාතුවක් හටගත්තේ කොහොමද ඒ වැයුනේ කොහොමද අපි දකින්නේ අන්නේ මේ ධර්මතා ටික එතකොට අපිට අර අද නානත්ව සංඥාවක් ඇසුරු කරන තැනක හුදු සුද්ධ වූ ධර්මතා රාශියක පැවැත්මක් සහ වැයවීමක් කියන මේ නුවණ ඇති වෙනවා ඒ තුලින් තමයි අපිට මේ ලෝකයෙන් මිදීම පිළිබඳව නිවැරදිව කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ දකින අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින ඒ දර්ශනය තමයි මේ මානසිකාර කුසලතාවය කියන එකෙන් වඩා අර්ථ ගැන්වී තියෙන්නේ. ඊටාත්ම හොඳ තැනකට දැන් මේ සාකච්ඡාව ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මේ මානසිකාර කුසලතාවය කියනකොට ඒ නුවණ යොමු වී යුත්තේ කොතෙන්ටද? කොයි ආකාරයටද කියන එක. නුවණින් සම්මර්ෂණය කළ යුත්තේ කොයි ආකාරයෙන්ද කියන එක. දැන් සාමාන්‍ය ලෝකයේ තුල තියෙන යතහ භූතේ වරදවා අරගෙන ඒ වරදවාගත් ලෝකයේ තුල හට ගන්න නැති වෙන කැඩෙන බිඳෙන දේ ගැන බලනවා. හැබැයි මෙතනදී අවධානය යොමු කරන්නේ අර යතහ භූතේ වරදවාගත් ලෝකයේ තුල කැඩෙන බිඳෙන දේ ගැන නෙමෙයි යතහ භූතේ යත් ස්වභාවය පිළිබඳව. අන්න ඒකයි මෙතනදී වටිනාම තැන. දැන් නැත්තම් වැරදිච්ච ලෝකයේ නැවත එතන තියෙන දේවල් අඩළු හුඩුකම් හදහද ඒ ගැන බල බල ඉන්නවා කියන එක නෙමෙයි. මම හිතන්නේ ඉතාමත්ම සුනිපුන තැනකට අපි ඇවිල්ලා ඉන්නේ මේ සාකච්ඡාවේ. දැන් කසපහඳුනේ බලන්න මේ ලෝකය වරදවා ගත්තට පස්සේනේ මේ පුද්ගලයෙක් ඉන්නවා, ගේ දොර තියෙනවා, ඉඩකඩම් තියෙනවා, ලෝකයක් තියෙනවා, පුළුල් විශ්වයක් තියෙනවා. මේ සමස්තයම ගොඩනැගෙන්නේ යතහ භූතේ වරදවා ගත්තට පස්සේ. අපි මේ තේමාවට ප්‍රස්තුතයට අදාළව කතා කරනවා නම් අට්ටාරස ධාතු කියන යථාර්ථ ස්වභාවයේ වරදවා ගැනීම ප්‍රතිඵලය තමයි අද අපිට මේ විදිහට ලෝකයක් හම්බ වෙලා තියෙන්නේ. එතකොට අපි මේ ලෝකයෙන් නිදහස් වෙන්න නම් නැත්නම් ලෝකෝත්තර වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ වරදවාගත්ත ලෝකයේම තවදුරටත් සැරිසරමින් ඒකේ ඇත්ත මොකක්ද කියලා හොය හොය පරමාණු කඩාගෙන බිඳගෙන ගිහිල්ලා හොයාගෙන යන එක නෙමෙයි වැරදුනේ කොතනද කියලා හොයලා අන්නේ යතහ භූත තත්ත්වයට අපේ මනස යොමු කරන එක. දැන් කසපහඳුන යතහ භූතය ගැන කතා කරනකොට අපිට විවිධ පර්යායන් හම්බ වෙනවනේ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ස්කන්ධ මේ විවිධ පර්යායන් හම්බ වෙනවා. අපි කතා කරන්නේ ධාතු කියන පර්යාය තුලද. මේ අපි කතා කරන දැන් චක්කු ධාතු යතහ භූතේ රූප ධාතු යතහ භූතේ කතා කරා. චක්කු විඥානය ගැන අපි කොහොමද පැහැදිලි කරන්නේ? මොකද මේක මේ පේන දෙයකුත් නෙමෙයි. චක්කු විඥානය කියන්නේ මොකක්ද? ශක්තියක් කියනවා සමහර අය. අපි ඒ ගැන පැහැදිලි කරන්න ඕනේ. චක්කු විඥානය කියනකොට විඥාන කියලා කියන්නේ විඥානාර්ථයෙන්නේ. ඒ කියන්නේ දැනගන්නා ස්වභාවයෙන් තමයි ඒක විඥානය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ දැන ගැනීම සිදුවන්නේ කුමකද කුමක් හරහද කියන එක දිහා බලනකොට අපිට පේනවා ඇස හරහා තමයි අපි යමක් දැනගන්නේ. අන්න ඒ විඥාණයට හඳුන්වනවා චක්කු විඥාණය කියලා. එතකොට චක්කු විඥාණය කියලා කියන්නේ කුමක් නිසාද? ඇස පිළිබඳව පහළ වී රූප දැනගන්න නිසා, ඇසේ හටගන්න නිසා අපි ඒක චක්කු විඥාණයයි කියලා හඳුන්වනවා. එතකොට මේ ඇස කියන කාරණාවත් එක්ක අරගෙන ඇසේ නමින් නැතිනම් චක්කු කියන වචනයෙන් අපි පාවිච්චි කරන්නේ මේ විඥානයේ නම් කරන්නේ ඇසේ නමින් චක්කු විඥාන කියලා. ඒකට හේතුව තමයි මේ විඥානන කෘත්‍ය සිද්ධ කරන්නේ ඇසට පැමිණියා වූ රූපේ පිළිබඳව. ඇසට පත් වූ ඇසට ආපු ප්‍රතිබිම්බයක් වූ ඒ රූපායතනය පිළිබඳව තමයි මේ විඥානය තුළින් විඥානනය කරන්නේ දැනගන්නේ. ඒ නිසා මේකට චක්කු විඥානය කියලා කියනවා. මේ චක්කු විඥානය උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ ස්පර්ශය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා කතා කරනවා. ඒ තමයි පටිඝ සම්පස්සය සහ අධිවචන සම්පස්සය කියලා. මේකදී පටිඝ සම්පස්ස කියලා අපි කතා කරනවා මේ ගැටීමක් සිදුවන තැන. නැතිනම් ඇසට වර්ණ රූපයාගේ තියෙන ආපාතාගමය කියලා. නැතිනම් ඇහැට
වර්ණ රූපයේ පැමිණීමක් සිද්ධ වෙනවා. ඒකයි චක්කුංච පටිච්ච රූපේච කියලා කියන්නේ ඇසද ඇසද නිසා රූපේද නිසා කියලා. එතකොට මේ ඇසට රූපේ පත් වුණාට පස්සේ ඇසට වර්ණ රූපයක් ගැටුණාට පස්සේ තමයි එතන චක්කු විඥාණය කියන දේ උපදින්නේ. එතකොට ඇහැ රූප කියන දේ කලින් හටගත්ත දේ චක්කු විඥාණය එතන හටගන්නේ අර ඇහැ රූප දෙක එකට ගැටුණාට නැත්නම් එකට එකතු වුණාට පස්සේ තමයි චක්කු විඥාණය උපදින්නේ. නිසා මේ චක්කු විඥාණයට කියනවා පච්චා ජාතයි කියලා. පස්සේ හටගත්ත දෙයක්. අර ඇස සහ රූපේ කියන දේ පුරේ ජාතයි. ඒක කලින් හටගෙන මේ චක්කු විඥාණය උපදවන්නට පුළුවන් ආකාරයට ඒක සකස් වී තියෙනවා. එතකොට මේ චක්කු විඥාණය උපදින්නේ එතන අර රූපය දැනගැනීම වශයෙන්. රූපය දැනගැනීම වශයෙන් කියලා කිව්වට මේ රූපය කියලා මේ චක්කු විඥාණයෙන් දැනගන්නේ මේ අම්මද තාත්තද ගෙවල් දොරවල්ද යාන වාහනද ගස්කොළන්ද කියලා මේ විදිහට ලෝකෙ තුල අපි හදාගත්ත ප්‍රඥප්තියින් විදිහට නෙමෙයි අපි ඇහැට රූපය ගැටීම පිළිබඳව විජානනය කරන්නේ. අබිනිපාත මාත්‍රය පමණයි. ඒ කියන්නේ ඇහැට වර්ණ රූපයක පැමිණීම විතරයි. විශේෂයෙන්ම මේ කාරණේ විශ්ලේෂණය කරගන්නකොට අපි දැනගෙන තියන්නට ඕනේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධ පර්යායන්ගෙන් දේශනා කරන ධර්ම කොටහසයන් පිළිබඳව. ඇතැම් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහැට රූපයක් ගැටුණට පස්සේ මේ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව සංඥාව චේතනාව චක්කු විඥානය කියලා පෙන්වන අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් එතනදී දැන් චක්කු සම්පස්සෙන් උපන් වේදනාව සංඥාව චේතනාව විඥානය චක්කු විඥානය. එතකොට දැන් එතනදී චක්කු විඥානය කියන දේ කෙලින්ම නොපෙන්වන ස්පර්ශයක් වේදනාවක් ඒ කියන්නේ එතන සංඥාවක් චේතනාවක් පෙන්නනවා මේ විඥානයේ පහළ වීමට උපස්තම්භක වන ධර්ම හැටියට. එතකොට නැතිනම් ඒ විඥානයත් එක්ක එකට උපදින නාම ධර්මතා ටිකත් ඇස සහ රූපය කියන රූප ධර්මතා ටිකත් කියන මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වෙනවා කියන තැනක් අපිට මෙතනදී ගන්න පුළුවන්කම තියෙන පරයයන් තියෙනවා. ඒ වගේම ඇතැම් තැනකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා වේදනාපච්චයා තණ්හා තණ්හාපච්චයා උපාදානං මෙයාදී ලෙස පටිච්චසමුප්පාදයට අනුරූපීව දේශනා කරන සූත්‍ර තියෙනවා. තවිට අනුරූප පටිච්චසමුප්පාද න්‍යාය ගැන නොවුනත් මදුපිණ්ඩික ආදී සූත්‍ර දේශනා අපිට දකින්න පුළුවන්කම තියෙනවා වෙනම පරයයන් විදිහට දේශනා කරනවා. ඒක දැන් මෙතනදී චක්කු විඥානයේ පෙන්නලා තින්නම් සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි ඒ ස්පර්ශය නිසා උපදින වේදනාවක් ඒ ස්පර්ශය නිසා ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන එතකොට ඒ වේදනාව නිසා සංඥාවක් මේ විදිහට පෙන්නන පළකුත් තියෙනවා. එතකොට දැන් මේ කතා කරන මේ තින්නම් සංගති පස්සෝ කියන තැන තියෙන ස්පර්ශයයි අර අතන ස්පර්ශයේ චක්කු සම්පස්සේ කියලා කියපු එකයි දෙකම එකක් කියලා කෙනෙකුට හිතන්නට පුළුවන්. නමුත් මේ දෙකම චක්කු සම්පස්ස කියලා ඇතැම් විටක නම් කළාට මේ දෙකම එකම ස්පර්ශය කියන කෘත්‍ය සිද්ධ කරපු දෙය නෙමෙයි. අතනදී ඒක චක්කු විඥාන සිතහා සහගය ඒ සිතහා සම්ප්‍රයුක්ත වුණ ඒ සිතේ යෙදුණු ස්පර්ශය කියන දේ සහ ඇස සහ රූපය අතර සිදු වුණ ස්පර්ශය කියන දේත්. ඒ වගේම මෙතනදී ඒක චක්කු විඥාණය කියන දේ හටගත්තට පස්සේ මේ තුන් දෙනාගෙම එකතු අරගෙන කතා කරන ස්පර්ශය කියන දේ තියෙනවා. ඊට පස්සේ එතන වේදනාව කියනකොට චක්කු විඥාන සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් බෙදෙනවා. ඒ වුණාට අපි දන්නවා චක්කු විඥාණය කියන දේ තුල තියෙන වේදනාව සැම විටම උපේක්ෂා සහගතයි කියන්නේ. මොද චක්කු විඥාන සිතේ කොයි වෙලාවකවත් සැප හෝ දුක උපදින්නේ නැහැ. ඒ විඥාන සිතේ උපදින්නේ උපේක්ෂා සහගත වේදනාවක් විතරමයි. එතකොට ඒ චක්කු විඥාන සිතේ උපේක්ෂා සහගත වේදනාවක් විතරයි උපදින්නේ කියනකොට ඇයි මේ ඇතම් පරයායකදී එතන වේදනාව කියන දෙේදී සැප දුක් උපේක්ෂා වශයෙන් පෙන්වන්නේ? එතකොට අපි දැනගන්නට ඕනේ අර චක්කු විඥාන සිතෙහි තියෙන වේදනාව නෙමෙයි කියලා. එකන දැන් මෙතන කරුණු දෙකක් අර කලින් කතා කරපු කාරණාවේදී කියන්නේ චක්කු විඥාන සිතේ තියෙන වේදනාව චක්කු විඥාණයට පෙර ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනා සංඥා චේතනා චක්කු විඥාන කියනකොට එතන වේදනාව උපේක්ෂා සහගතයි. ඒ වේදනාව චක්කු විඥාන සිතෙහි තියෙන වේදනාව.
හැබැයි දැන් චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂාව වශයෙන් තැනක පනවනකොට ඒක කියන්නට හොඳ නෑ අර චක්කු විඥාන සිතේ තියෙන ස්පර්ශ ප්‍රත්‍යෙන් උපන් වේදනාව කියලා අර්ථ ගන්නවන්නට හොඳ නෑ ඒ කියන්නේ චක්කු විඥාණයෙන් සැප විඳිනවා චක්කු විඥාණයෙන් දුක් විඳිනවා කියන්න බෑ ඒක චක්කු විඥාණයෙන් සැප හෝ දුක් විඳිනවා කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ එහෙම කීම ධර්ම විරෝධී එනිසා චක්කු විඥාන සිතේ සැප හෝ දුක පනවන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ චක්කු විඥාන සිත හටගත් තැනක එයා ඊට පසු සිතක ඒ සැප දුක් උපේක්ෂා වශයෙන් අරමුණු කරන්නට පුළුවන්. හැබැයි එයා ඒ අරමුණු කිරීම කියන එක අර චක්කු ద్వාරික වීතිය නිසා චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් වශයෙන් කියලා කියනවා. මොකද මේ ඇහැට රූපේ ගැටුණ නිසා ආවා කියන පරයය. ඒකට ඒ පරයය එකයි කිව්වේ ඒ ක්‍රමවේදය අපි තේරුම් ගන්නට ඕනේ. එහෙම නැති වුණොත් එතන අවුලක් නැතිනම් මේ ගැටලු සහගත තැනක් ඇති වෙනවා. ඒ නිසා අපි එතනදි නිවැරදි කරගන්නට අවශ්‍යයි චක්කු විඥාන සිතෙහි හටගන්න වේදනාව හැම වෙලාවකදීම උපේක්ෂා සහගතයි. ඒකෙදි පැහැදිලි කරන්නට උත්සාහවත් වන්නේ යම් තැනක චක්කු විඥානයේ කියන දේ පැනවීමක් තියෙනවා නම් ඇත්තටම ඔබ රූපය දැනගන්න තැන ගැන කතා කරනවා නම් එතනදි ඔබ දන්නේ නැහැ අම්මද තාත්තද දුවද පුතාද හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එකක් පිළිබඳව ඔබට දැනගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අදුම තරමේ ඔබට විතරක ਵਿਚාරයන් අනුව යෑමක්වත් ඒ ඔස්සේ සිද්ධ වෙන්නේ නැහැ. එතනදී සිද්ධ වෙන්නේ අබිනිපාත මාත්‍රය හැට ආපු වර්ණ රූපේ වර්ණ සටහන පිළිබඳව දැනගැනීමක් විතරයි. ඊට පස්සේ මනෝ ධාතු සිත් උපදිනවා. මනෝ ධාතු කියලා කියන්නේ මනෝ ධාතු සිතෙන් අර අරමුණ පිළිබඳව ඔසවා ගැනීම විතරයි යාට කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ මනෝ විඥාන ධාතු සිතෙන් තමයි ආපහු මනස තුලින් ඒක විජානන කෘත්‍යයක් සිද්ධ කරන්නේ. දැන් මෙන්න මේ මනෝ විඥාන සිතෙන් ගත් අරමුණ අරගෙන තමයි අපි කෙලෙස් වශයෙන් හෝ කුසල කුසල වශයෙන් හැසිරෙන්නට අපි යන්නේ. එතකොට මෙන්න මේ වගේ අපි සැප දුක් උපේක්ෂා කියන මට්ටමක් උපද්ද ගන්න තැනකට යනකොට සිත රාශියක් හටගෙන වැය වෙලා අවසන්යි. ඒ කියන්නේ චක්කු විඥාන සිත පහු කරගෙන ගිහිල්ලා ඉවරයි. චක්කු විඥාන සිත පහු කරගෙන ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අපි යම් විදිහකට කතා කරනකොට අර අභිධර්මය තුල කතා කරන ඒ සිතේ යෙදෙන චිත්තචෛතසික අනුරූපීව කතා කරන පරයයයි සූත්‍රාගත කරුණු පිළිබඳව කතා කරන පරයයයි අපි සම්මිශ්‍ර කරගන්න හොඳ නැහැ. ඇතම් විටක කෙනෙක් කරන්නේ මේ කාරණාව අරගෙන අර අභිධර්ම පරයයෙන් මේක බෙදා දක්වන්නට ගිහිල්ලා කියනවා මේ චක්කු විඥාන සිතේ තියෙන මේ චක්කු සම්පස්සය කියන එක තින්න සංගති පස්සෝ කියලා කියන්නේ ස්පර්ශය කියන චෛතසිකේ චක්කු විඥාන සිතේ තියෙන එක. ඒ ස්පර්ශ ප්‍රත්‍යෙන් උපන් වේදනාව කියලා කියන්නේ සැප දුක් උපේක්ෂා සහගත වේදනාවයි කියලා. එතකොට අර චක්කු විඥාන සිතේ තියෙන වේදනාව සැප දුක් උපේක්ෂා සහගතයි කියලා කිව්වහම ඒක ධර්මයට විනයට ධර්ම විනයට ගැලපෙන දෙයක් නෙමෙයි. එනිසා අපි දැනගන්නට ඕනේ සූත්‍රය තුල කතා කරනවා නම් චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් පනවනවායි කියලා ඒ පනවන පරයය කුමක්ද කියන දේ අනුරූපව තේරුම් අරගෙන අපි කතා කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අර චක්කු විඥාන සිතට ඒ සිතෙන් සිදුවන කෘත්‍යයට අපි වැරදි දේවල් ටිකක් දාලා වැරදි කතාවක් ගොඩනැගුවා වෙනවා. එනිසා කොයිම වෙලාවකවත් චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ පුද්ගලය සත්‍ය කියන දේවල් දැනගන්නට. රූප වර්ණ සතහන් මාත්‍රේ විතරයි. ඔන්න ඔතන තමයි පෙනීම කියන කාරණාව දර්ශන කෘත්‍ය සිද්ධ වෙච්ච තැන. අපි යම් විදිහකින් දිත්තේ දිට්ඨමත්තං කියලා කියනවා නම් දිත්තේ දිට්ඨමත්තං කියලා කියන්නේ ප්‍රඥාවක්. ඒ කියන්නේ ඒක සිද්ධාන්ත සිදුවීමක් නෙමෙයි. ඒක ප්‍රඥාවක්. දිත්තේ දිට්ඨමත්තං කියලා කියන්නේ ප්‍රඥාවක්. එතකොට මේ දිත්තේ දිට්ඨමත්තං කියන ප්‍රඥාව ඇති වෙන්නේ මෙන්න මේ කාරණය ප්‍රතිවේධ කිරීම තුළ. අහැරූප චක්කු විඥානාදී මේ ධර්මයන්ගේ තියෙන මේ Nirodhaය මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කිරීම තුළ තමයි එයාට අවබෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ දර්ශන කෘත්‍ය නැතිනම් දර්ශනේ දර්ශන මාත්‍රයෙන් අවසන් වුණා කියන දේ දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතිනම් ඒ අවබෝධයට පත්වන්න යාන්ට පුළුවන් කමක් නැහැ. ඒ අවබෝධය සම්පූර්ණ කිරීම සඳහා තමයි චක්කු විඥානයේ පිළිබඳවත් අපිට මේ සම්මර්ෂණය අවශ්‍ය වෙන්නේ. නැතිනම් මේ මානසිකාරය අවශ්‍ය වෙන්නේ. එනිසා මානසිකාර කුසලතාවය චක්කු විඥාණයට අනුරූප කොට අපි කතා කරනවා නම් ඒ කතා කරන්නට වෙන්නේම අපිට මේ ධර්මතාවය මේ ප්‍රතිවේධ කිරීමක් ලෙස. ඒ කියන්නේ මේ තුන් දිනෙකුගේ එකතු හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන මේ ලක්ෂණය ප්‍රතිවේධ කිරීමක් විදිහටම. දැන් අපි සාකච්ඡා කරන්නේ සංගීති සූත්‍රය සම්බන්ධ වෙන සංගීති සූත්‍රයේහි
දහම් කරුණු සාකච්ඡා කරනකොට තමයි අපිට මේ ධාතු කුසලතා සහ මානසිකාර කුසලතා කියන තේමාව හම්බ වෙන්නේ. හැබැයි ධාතු කුසලතාවයේ කියනකොට බුදුදහමෙහි ධාතු සම්බන්ධයෙන් අති විස්තරිත දේශනාවක් අපිට හම්බ වෙනවා. විවිධ පරයයන් හම්බ වෙනවා. විශේෂයෙන්ම බහුධාතුක වගේ සූත්‍රයක් ගත්තම කසප හඳුනේ ධාතු සම්බන්ධයෙන් විශාල විග්‍රහයක් තියෙනවා. අපි එතකොට අපේ සාකච්ඡාව මෙතකින් නැවතුවොත් ධාතු කියන එක සීමා කළාද කියලා හිතෙන්න පුළුවන්. अभी बहुधातुक सूत्र आश्रय कर मुखादमे धातु की पर्याय बुधा विस्तर करलती विग्रह करलती धातु की मातृकाव सामिनाश सीपत्कला वगेम विशाल प्रमाणेक पेतरुनु मे मातृकाव यदि मे अट साकरावंकमतेन विविध पर्याय नोस्से अभी मेतन पादकट मे अटलो धातु ऐकेल मे बहुधातुक सूत्रे तुलदि रुद्रजानन हंसे බහුධාතු කියලම කියන්නේ ධාතුන්ගේ තියෙන බොහෝ වූ ස්වභාවය කියන එකනේ. එතකොට මොන විදිහටද ධාතු කුසල කියලා කියන්නේ කියන කාරණාව මේ බහුධාතුක සූත්‍රයේදී විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ එක එක පర్యයායන් අරගෙන. එතකොට මේ අට්ඨහරස ධාතු කියලා කියන්නේ ඒකෙන් එක මුංචි කොටසක් පමණයි. එකක් විතරයි. ඊට පස්සේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියන මේ සය ධාතුව පිළිබඳව බෙදීමකුත් ධාතු කුසලතාවය කියන එකට වචනයට ඇතුළත් කොට විග්‍රහ කරනවා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම චෛමානන්ද ධාතුයෝ කියලා තවත් ධාතු හයක් පිළිබඳව දේශනා කරනවා. සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියලා මේ ධාතුව තවත් ආකාරයකින් වේදනාදී ලක්ෂණයන්ගෙන් බෙදා දක්වන විදිහකුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් ආකාරයකින් මේ ධාතු කුසලතාවයේ පිළිබඳව විග්‍රහ කරනවා. කාම ධාතු, නෙක්ඛම් ධාතු, ව්‍යාපාද ධාතු, අභ්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතුයි කියලත් මේ ධාතු පිළිබඳව තවත් ආකාරයකට භාග්‍යවතුන් වහන්සේ විග්‍රහ කොට දක්වනවා. ඒ වගේම තවත් පర్యాయකින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව විග්‍රහ කරනවා. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු ආදී ලෙසත් ධාතු අර්ථය බෙදා දක්වනවා. ඒ වගේම සංකත ධාතු, අසංකත ධාතු ආදී ධාතු දෙකක් ලෙසත් බුදුරජාණන් වහන්සේ ධාතු විවරණය කරනවා. එතකොට මේ ධාතු කියනකොට මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ ලක්ෂණ ටිකකට පමණක් කොටු නොවි අපිට ඊට වඩා එහා ගිහිල්ලා තව කතා කරන්නට පුළුවන් පැති සංකත ධාතු අසංකත ධාතු ධාතු දෙකයි. දුන්න මේ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් වපසරිය ගත්තාම මේ මුළු අභිධර්ම පිටකේම මුළු ධර්ම විනයෙම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන සංකත ධාතු අසංකත ධාතු කියන එක. ඒ වගේම කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු ආදී දේශ කිව්වත් අපිට මේ ධාතුන් පිළිබඳව කතා කරන්නට ඒ භූමීන් අනුව ගිහිලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වේදනාත්මකව අපි කතා කළත් ඒ විදිහටයි. ඒතකොට මේ ධාතු මාත්‍රකාව මේ ධර්ම විනය තුළ විග්‍රහ වී තිබෙන ආකාර පිළිබඳව අපි විමර්ශනය කරනකොට අපිට එක ස්වરૂපයකින් නැතිව අපිට දැනගන්නට දකින්නට පුළුවන්කම තියෙනවා විවිධ ආකාරයකට විග්‍රහ වී තියෙන මාත්‍රකාවක් හැටියට. විශේෂයෙන්ම මේ බහුධාතුක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙම ධාතු කුසලයේ පිළිබඳව මේ ධාතුන්ගේ තියෙන කුසලතාවය කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳවම. ඒ නිසා ධාතු කුසලතාවය නිවැරදිව අපි නිර්වචනය කරගන්නකොට මේ ආදී සියලු ධාතුන්ගේ නිර්වචනය අපි සිදු කර ගැනීම තුළින් තමයි නිවැරදිව සියලු ආකාරයෙන් ධාතු කුසල පුද්ගලයෙක් කියලා කියන්නට පුළුවන්කම තියෙන්නේ. ඊටාත්ම වටිනා ධර්ම සාකච්ඡාවකට ඔබ සම්බන්ධ වුණේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ අති ගැඹීර ධර්ම පරයයක් පිළිබඳවයි මේ සාකච්ඡාව සිද්ධ වුණේ. ඉතින් බුදුදහම පියවින්ම බොහොම ගැඹුරු ධර්මයක් තේරුම් අරගන්න බොහොම අමාරුයි. ඔබ දෙතුන් වතාවක් හෝ අහලා තේරුම් අරගන්න උත්සාහවත් වෙන්න ඔබේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වේවි. යථාර්ථය නොදන්නා මනසක හැමදාම ඇතිවෙන මේ කෙලෙස් ධර්මයන් නිසා මේ අනන්ත සංසාරයක් සැරිසරන්නට සිද්ධ වෙලා තියෙන්නේ. මේ සසර ගමන නිමා කරගන්නට නම් අපි අවිද්‍යා අන්ධකාරය දුරු කළ යුතුමයි, ප්‍රඥාව අවදි කරගත යුතුමයි. ඒ සඳහා විශේෂයෙන්ම උපකාර වන දහම් විවරණයක් එක්කයි ඔබ සම්බන්ධව සිටියේ. ඉතින් නිබඳු ඌම තවත් උතුම් ධර්ම සාකච්ඡාවක් සමග ඔබ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. අද මේ උතුම් දහම් කරුණු විවරණය කළ ලැබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති
කොත්මලේ කුමාර කස්සප පඬිත් හම්බරන් වහන්සේට අපි විශේෂයෙන්ම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම අද මේ උතුම් වැඩසටහනේ දායකත්වයේගෙන කටයුතු කරනවා කැනඩාවේ වාසය කරන ශ්‍යාමලී සිගේරා මහත්මිය ගාමිණී සිගේරා මහත්මා කියන පිඟුතුන් විසින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා මිය පරලොව ගිය වේලෝ පරලෝවගත වර්ග පරම්පරානුගත සියලුම ඥාති හිතයිශීනට පුණ්‍ය ආනුමෝදනා කිරීමට. ඒ වගේම ජූලි මාස 10 වන දිනට ජන්මදිනයේදී තිබෙන ශ්‍යාමලී සිගේරා මහත්මියට නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ උතුම් ධර්ම සාකච්ඡාවෙන් රැස් කරගත් සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු මේ වෙලාවේදී. ප්‍රථමයෙන්ම ලෝසසුන් සුරකින්න පිඟුතුන් සුරකින්න දෙවියෝ අනුමෝදන් වෙත්වා. සම්බුදු සසුනත් සුරකිත්වා දෙවියෝද නිවනින් සැනසීම ලබත්වා. පිං අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන සියලුම ඥාති හිතයිශීන්ටත් පිං කැමැති හැම සත්වකටත් මේ පිං අනුමෝදන් කරමු. ඒ සියල්ලෝම මේ පිං අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිර්වාණ සුවයෙන්ම සැනසීම ලබත්වා. ජන්මදිනයේ සිහිපත් කරන ශ්‍යාමලී සිගේරා මහත්මිය ඇතුළුව පින්වත් සෑම සිළු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය සැලසේවා. සියලු යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. නිදුක් නිරෝගී සුව සම්පත් සැලසේවා. ලෞතුරු ශාන්තියෙන් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.